අද වීඩියෝ එකකින් අපි බලමු craft body machine එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක skip නොකර වීඩියෝ එක අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අයිබෝවන් කියලා ඔයාලා හැම දෙනාම මගේ YouTube channel එකට පිළිගන්නවා. මෙන්න මේ වගේ පොඩි box එකක තමයි craft body machine එකක් අපිට එන්නේ. මේක ගොඩක් ක්‍රාෆ්ට් වැඩ කරන අය ගාව තියෙන මැෂින් එකක්. මේ බඩි මැෂින් එකත් එක්ක අපිට පොඩි ප්ලේට්ස් දෙකක් හම්බ වෙනවා. මේ තියෙන්නේ ප්ලේට්ස් දෙක. මේක ග්ලාස් වලින් හදපු ප්ලේට්ස් දෙකක්. මේ ප්ලේට්ස් දෙකෙන් එකක් A ප්ලේට් එක අනිත් එක B ප්ලේට් එක විදිහට වෙන් කරලා තියෙනවා. මෙන්න මේ A ප්ලේට් එක ටිකක් ඝනකමින් වැඩි. අනිත් B ප්ලේට් එක ए प्लेट එකට වඩා ඝනකමින් නඩුයි. මේ බලන ප්ලේට්ස් දෙක එක ළඟ තියෙනකොට ए ප්ලේට් එකේ ඝනකම වැඩි B ප්ලේට් එකේ ඝනකම අඩුයි. අපි මැෂින් එකට මේ ප්ලේට්ස් දෙක දානකොට ए ප්ලේට් එක යටින් තියන්න ඕනේ. ඊට පස්සේ අපි ගන්න බෝඩ් එක හරි ෆිල්ඩ් ෂීට් එක හරි ෆෝම් ෂීට් එක හරි තියලා ඊට උඩින් ඩයි එක තියලා ඊට පස්සේ B ප්ලේට් එක තියන්න ඕනේ. මේ මැෂින් එකේ ඔයාලට පේනව නේද පොඩි වීල් දෙකක් තියෙනවා. ඒ වීල් දෙක අතරින් තමයි අපි ප්ලේට්ස් දෙක ඇතුළට දාන්න ඕනේ. දාලා මෙන්න මේ පැත්තකින් තියෙන හැන්ඩල් එකෙන් හරකවන්න ඕනේ. එතකොට ප්ලේට්ස් දෙක අනිත් පැත්තෙන් එළියට එනවා. මේ ක්‍රාෆ්ට් බඩි එක අපිට ඔන්ලයින් ෂොප් වලින් මිලදී ගන්න පුළුවන්. මමත් මේක ගත්තේ SB Craft කියලා ඔන්ලයින් page එකකින්. ඒක දැන් අවුරුද්දකට කලින් මිල රුපියල් 11300ක් වුණා. දැන් නම් මිල ගණන් කොහොමද කියලා දන්නේ නැහැ. SB Craft, Nisha Craft, Cinderella Craft Corner මේ වගේ ඔන්ලයින් shop වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන් මේ බඩි machine එක. ඔයාලා යාලගේ page එකට ගිහින් ඒකේ WhatsApp number එක අරගෙන ඒකේ message එකක් දාලා අහන්න මිල ගණන් කොහොමද කියලා. මේ තුනෙන්ම ඔයාලට විශ්වාසවන්තව මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ මට machine එකත් එක්ක හම්බුණු plates දෙක. මේ plates දෙක වෙනම ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මං අලුතෙන් ගත්ත plates දෙක. මම මේක ගත්තේ Nisha Craft කියන page එකෙන් රුපියල් 1950කට. අපිට මේ බඩි මැෂින් එකෙන් හැම ඩයි එකකින්ම කට් කරන්න බෑ. මේක උස සෙන්ටිමීටර් 16යි පළල සෙන්ටිමීටර් 8යි. මෙන්න මේ සයිස් එකට අදාළ ඩයිස් වලින් තමයි මේකේ කට් කරගන්න පුළුවන්. ඒක නිසා බඩි මැෂින් එකක් ගන්න හිතාගෙන ඉන්න හැමෝම ඩයිස් ඕඩර් කරන්න කලින් ඩයිස් ගන්න ෂොප් එකෙන් අහන්න මේ ඩයිස් වලින් බඩි මැෂින් එකේ කට් කරන්න පුළුවන්ද කියලා. මේ තියෙන බඩි මැෂින් එකේ කට් කරන්න ගන්න ඩයිස් වර්ග මේ ඩයිස් වලින් අපිට මල් වර්ග, කොළ වර්ග, සත්තුන්ගේ රූප, විවිධ හැඩයේ අකුරු එක එක ජාති ඒවා කට් කරගන්න පුළුවන්. මේ තියෙන හැපි බර්ත්ඩේ ඩයි එකක්. මේ ඩයි එක බඩි මැෂින් එකේ ප්ලේට් එකේ ගානටම තමයි තියෙන්නේ. මේ වගේ රවුම්ඩ් ඩයිස් ගොඩක් තියෙනවා. සමහර ඒවා මේ බඩි මැෂින් එකට දාන්න බෑ. ඒක නිසා ගන්නකොට හරියටම සයිස් එක බලලා ගන්න ඕනේ. මේ තියෙන ලෙටර්ස් ඩයි එකක්.
දැන් අපි බලමු ඩයි එක පාවිච්චි කරලා කොහොමද බඩි මැෂින් එකෙන් කට් එකක් කරගන්නේ කියලා. මේ තියෙන්නේ පොයින්ට් සෙටියා මලක ඩයි එකක්. දැන් ක්‍රිස්මස් කාලේ නිසා මේ මල ගොඩක් ඕනේ වෙනවා. මේ ඩයි එකේ ඩයිස් 3ක් තියෙනවා මලේ සයිසස් 3කින්. මම අද මේ මල හදන්නේ ග්ලිටර් ෂීට් එකකින්. මුලින්ම ග්ලිටර් ෂීට් එක ඩයිස් 3ේ සයිස් එකට කපා ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මුලින්ම අපි ඒ ප්ලේට් එක ගන්නවා. ඒක උඩින් ග්ලිටර් ෂීට් එක තියෙනවා. ඊට පස්සේ අපි ඩයි එක අරගෙන ග්ලිටර් ෂීට් එක උඩින් තියෙනවා. මේ ඩයි එකේ එක පැත්තක තියෙන පොඩි ප්ලේට් එකක් වගේ ඒක තමයි යටි පැත්තට හරවලා තියන්න ඕනේ. මෙන්න මේ විදිහට ග්ලිටර් ෂීට් එක උඩින් තියලා B ප්ලේට් එක එකට උඩින් තියන්න ඕනේ. මේ විදිහට තියාගත්තට පස්සේ බඩේ මැෂින් එක අරගෙන ඒකේ හැන්ඩල් එක තමන්ගේ හුරුවත පැත්තට හරව ගන්න ඕනේ. ඊට පස්සේ ප්ලේට්ස් දෙක මේ විදිහට වීල්ස් දෙක ඇතුළට දාලා හැන්ඩල් එකෙන් හිමීට කරකවන්න ඕනේ අනිත් පැත්තෙන් එළියට එන්න. මතක තියාගන්න ඕනේ මේකට ගොඩක් ඝනකමේව දාන්න බෑ. උඩරිම මිලිමීටර් 2 වගේ සයිස් එක තමයි දාන්න පුළුවන්. එහෙම වුණොත් ප්ලේට් එක කැඩෙන්න පුළුවන්, ඩයි එක කැඩෙන්න පුළුවන්, වීල්ස් දෙක හිර වෙන්න පුළුවන්. මේ විදිහේ එක එක ප්‍රශ්න එන්න පුළුවන්. දැන් අපි එක ඩයි කට් එකක් කරලා ඉවරයි. මේ විදිහේ ප්ලේට් එක එළියට ගත්තට පස්සේ ඩයි එක අයින් කරනකොට මල නිකම්ම ගලව ගන්න පුළුවන්. මේ විදිහට අපි අනිත් සයිස් දෙකත් කපාගමු. දැන් අපි සයිස් තුනේම මල් තුන කපා ගත්තා. ඊට පස්සේ මේ මල්වල පෙති පොඩක් පිම්බෙන ගතියට අපි හදා ගන්න ඕනේ. ඒකට අපි මල් පෙති පොඩක් රත් කරලා හදා ගන්න ඕනේ. මම පාවිච්චි කරන්නේ අයන් එකක්. අයන් එක හොඳටම රත් වුණාට පස්සේ ඩයි කට් එක අරගෙන අයන් එකට තියලා පොඩක් වෙලා අල්ලන් ඉන්න ඕනේ. මම මේ වගේ බෝලින් ටූල් එකක් පාවිච්චි කරනවා අත පිච්චෙන නිසා. මල හොඳටම හීට් වුණාට පස්සේ මල ස්පොන්ජ් එකක් හරි ඝනකම රෙද්දක් උඩින් හරි තියලා මැදින් තද කරන්න. එතකොට අපිට මලේ හැඩය ලස්සනට ගන්න පුළුවන්. මේ විදිහටම අනිත් මල් දෙකත් හීට් කරගන්න ඕනේ.
දැන් අපි මල් තුනම හීට් කරගෙන පෙති ටික ලස්සනට හදාගත්තා. ඊට පස්සේ අපි මේ මල් වලින් ලොකුම සයිස් එකේ මල අරගෙන මැදට ගම් ඩොට් එකක් තියලා ඊළඟ සයිස් එකේ මල් පෙත්ත පෙති දෙකක් අතරට උඩ පෙත්ත හිටින විදිහට අලව ගන්න ඕනේ. අපිට මේකට B6000 ගම් එක හරි ග්ලූ ගන් එක හරි පාවිච්චි කරන්න පුළුවන්. ග්ලූ ගන් එකෙන් අලවනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඉක්මනට අපිට අලව ගන්න පුළුවන්. B6000න් ටිකක් වෙලා යනවා එලවෙන්න. ඊට පස්සේ පොඩිම මල කලින් මලේ මල්පිටි දෙකක් අතරට හිටින විදිහට අලව ගන්න ඕනි. අන්තිම මල උඩින් පොඩි පර්ල් එකක් අලව ගන්න ඕනි. ඩයි කට් මැෂින් එකක් නැති අයට මේක අතේ කපලත් මේ විදිහටම කරන්න පුළුවන්. මේ විදිහ ගොඩක් ලේසි. දැන් අපි ලස්සන පොයින්ට් සෙටියා මල් හදාගත්තා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ මල් පාවිච්චි කරලා ලස්සන ග්‍රීටින්ස් කාඩ් එකක් හදාගන්නේ කියලා. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි. ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.